i born න්ස්ක චන බ් චනල්ලකට වෙනදවාගේ ඉතාමත්තාදරෙන් පිළිගන්නවා. අදමට හිතුුණා රසම රස ඉස්සොකරියකක් හදන විදිියෝ යාලට අරගෙනෙන්න්න. මොකද බත් එක්ක මාරම රස කෑමක් තමයි මේ ඉස්සො කියල කියන්නේ ඉතින් අද මම හදන්නේ ඉස්සො කිරට පොඩි වෙනසක් කරා ඒ කියන්නේ අපි සාමාන්‍යෙන් ස්සො කිරිහොද්දක් හදන ක්‍රමයට වඩා චුට්ටි වෙනසක් කරල තමයි හදන්නේ ඉති නෝනම කෙනෙකුට මේ විදියට හදලා රස බලන්න පුළුවන් මේ වීඩියෝ එක හොඳයි කියල් හිතනව නම් මාලට පුංචිල්ලි මක් තියනවතව කරන්න ලයි කරන්න ෂ්‍යයා කරන්නේ වගේම මේ වන විටත් සබස්කරයිප් කරල නැත් නම් සබ්ස්කරයිප් කරන ගමන් ඔබගේ අදහසුද්දක් වන්න කියලා ඉතාම ආදරයෙන් නිර්ලනවා ඉතින් මුලින්ම මම කරන්නේ මේ ඉස්සෝටික මං අද ස්ග්‍රෑම් පන්සියක් ගෙනවා ඒක් ටිකේ ඔලු ගලවලා හොඳට සෝදල පැත්තකින් තියාගන්න එක ඊට පස්සේ අව්‍ය දේවල් ටික අපපල පැත්තකින් තියලා තමයි උයන්න ගන්නේ මුලින්ම මම පෑන්නේෙ කලිපේතියාගෙන තෙල් මේස හැඳි තුුණක් විතර එකතු කරගන්නවා ඊට පස්සේ ඒකට සුදු ලෝන සහාම ගුරු පේස්්ට එකෙන් මේස හැඳි දෙකක් විතර එකතු කරන්නවා රතු මිරිස් කාරල් හතරක් විතර එකතු කරගන්නවා රතු මිරිස්කාරල් ටිකල් සහ ඉංගුරු සුදු ලෝන් ටික මේ විදියට සුවඳ හමනතුරු බැදෙන්න්න අරිනවයි කැන හොඳටම බැදෙන් අශ්‍ය හැ රුණුවලින් සුව දෙෙද්දි මම කරපිංචා සහ රම්පේකතු කරගන්නවා. කරපංච රම්පේකතු නාම තවත් සුවඳක්කෙනවා. ඉතින් මේ සියල්ල දාලා හොඳට කවලම් කරගන්න. ඊට පස්සෙ මම අබ තේහැදි භාගයක් එකතු කන්නවා. අබ ටික පුරද්දි ඒවගේම උළුහාල් තේහැදි භාගයකුත් එකතුගන්නවා. ඉතින් වාලට පුළුවන් මෙතෙන්දි කුරුදු කෑල්ලක් එකතු කරගන්න මට අද කුරුන්දු තිබොන් ඇතනිසා මං අද කුරුන්දු එකතු කරේන කුරුදු එකතුකරොත් තවත් රසවත් එෙනවා. ඉතින් අපි හැමතාම ඉස්සව එකම විදියට හදන්න ඕන්නනැහැනේ. මම බීලූුණුත් ග්‍රයින් කරල තමයි ගත්ත මේ විදියට. බීලූනු ගෙඩියක් පොඩියට කපලා ඒක ග්‍රයින් කරලා පේස්ට එක තමයි එකතු කරේ. මේ ක්‍රමයට අපි. ස්ස හදා ගැත්තහම කිරට ඉස්ස එක හරිම උකු ගතියක් අරගෙනනවා. ඒ වගේම අමුතු එකැනේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙන ශරසක් තමයි එන්නේ ඉති නවාලත් මේ විදියට හදල බලන්නකු ඊට පස්සේ තුන පහත් ඒ හැඳ කාලක් එකතු කරනවා මොකදපි කිරට හදන දේවල්ලට ගොඩාක්තුුණ පදාන්න හැනි. ඒවාගේම කහතේ හැඳ භාගයකුත් එකතු කරලා මේ වගේ හොඳට කවලම් කරගන්න. මං අද කෑලි මිරිස්සත් කුඩු මිරිස්සත් එකතු කරන්න හැ. මොකද කරන්න ඇත්තේ අපි රතුමිරිස් කරල්ල එකතු කරායි වගේ මිස්සරහැදිී අම මිරිස් කරල්ල එකතු කන්නවා ඒ නිසා. රසානු ලුණු කැට එකතු කරගන්න දැන්. එකක්කතු කරල නෑමතත් මේ වගේ හොඳට කවලම් කරගන්න. ඉතින් මේ තුන පහ කහා මේ අමුද්‍රව ටික බැදෙද්ද අපි එකතු කරගන්න ඉස්සෝ. ඉස්සො කියල කියන්න හැමෝම වගේ කන්නාස කෑමක්. ඉතින් ම එකැන මස් මාළුවලයට වැඩිය මේකේ අමුතු රසක් අමුතු වෙනසක් තියෙනවා ඕනම කෙනෙක් කෑමට කැමති. මම මෙතෙන්දදි ස්ස ටික මැරනේට් වෙන්න තිබවෙනනෑ මොකද අපි මේ තුන පහ ටිකේම මැරණේට් වෙන්න ටික වෙලාවක් තියාගන්න නිසා. ට පස්සෙෙන්ම තක්කාලි ගෙඩියක් එකතු කරනවා අලට කැමති නම් පුළුවන් තක්කාලි ගෙඩි දෙකක් විතර වුණත් එකතු කරන්න ඒවාගේම මුරුංග කොල තියෙනවනං ඒවා වනත් එකතු කරන්න පුළුවන් එතකොට ටිකා කිස්සුග තියන ෂ්ණ ැති අඩුුවෙනවා. අවමෙරිස් කරල් හතරක් විතර දෙකට පල එකතු කරගන්නවා දැන් නැවතත් මේ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සෙමම දියකිරි ටිකාක් එකතු කරගන්නවා මොකද මේ දියකිරිය එකතු කරලා ඉස්ස ටිකත ඇැම්බෙනතුරු මේ වගේහෙ හැති ගා තියාගන්නවා. අපි අද කිරිහොද්දක් වගේනේ හදන්නමේ ඉස්සකරිය ඉතිං ඒ නිසා අපි නිතරම හැදිගන්න ඕනේ කැටිගැසන දෙන්න හොඳනැහැ. ඉතින් මේ වගේ කිරි පැහීගෙනේති ස්සොටික තැම්බිලානං ඊළඟට එකතු කරන්න වෙන්නේ උකු මිටිකිරි. ඊට කලින් ම ගම්මිරිස්තේ හැඳදි භාගයක් ඉතර එකතු කරලා නැමතත් කවලාම් කරනවා.මටිකත් එකතු කරලා තමයි අවසානිදි ම උකු පොල්කිරි. එකතු කර ගන්නේ එතකොට තවත් දුකුගතියක් එෙනවා හරිම රසයි අපිට මේක එක්ක විතරක් වුණත් අපිට බත් කෑමට ගන්න පුළුවන් ඒ තරම්ම රසවත් ඔන්න ඉතිං මම මිටිකිර එකතු කරා මංවාලට මෙතෙන්දි අවශ්‍ය ප්‍රමාණය කියන්න හැමකදවාලගේ හැමදාමත් කියනවාගේ අපි මිනුමට වඩා අනුමානයෙන් මේ කෑම හතන්න පුරුදු වෙනව නම් ඒ හරිම වටිනවා ඉතින් එත්ත නිතලම මේ වගේ හැදිගගාමිඉන්න ඕනේ ඉති නරහ බීලූුණු ගෙඩිය අපි ග්‍රයින් කරල එකතු කරපු එකේ උකු බව දැන් ඔන්න ආලට පේන මැති ඉති ලුණු කොහොමද කියලා රසත් බලන්න ලිපෝෆ් කරගන්න ඉතින් දෙහිේෂ චොට්ටකුත් එකතු කරන්න අමතක් කරන්නේ දෙහිේෂත් එකතු කරලා නැවතත් මේ වගේම කවලම් කරගන්න ඊට පස්සෙ තියෙන්නේෙ ඔන්න කෑමට ගන්න තමයි අපි මේසට අවන්න තමයි හදන්නේ මේ ඉස්සොකරියක හදලිවරවෙලා ඉතින් ලත් මේ විදියට හදදලා කොහොමද කියල කියන්න මේ වගේම තවත් රසවත් වීඩියෝගෙන් මමවාලව හම වෙනවා ඉතින් නැවතත් තිල්ලනවා මේ ව විටත් සබස්ක්‍රයිප් කරල නැත් නම් සබස්ක්‍රයිප් කරන්න කියලා සුබ දවසක් වේවා.